අපි මීට කලනන් ඔබේ මතකේ පරීක්ෂා කරන වීඩියෝ එකක් ගෙනාවා ඔබට මතක ඇති. අද ගෙනාවේ ඒකේ දෙවෙනි කොටස. ඒ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ උඩින් පෙන්වන කාඩ් එක ක්ලික් කරන්න. ඉතින් ඔබ දන්නවද එදා තියෙන මතකේ නෙවෙයි අද තියෙන්නේ. අද තියෙන මතකේ නෙවෙයි හෙට තියෙන්නේ. දවසින් දවස අපේ මතකය අඩු වෙනවා. හරි. ඒ කොහොම වුණත් එදා හරියටම ගොඩක් ඒවා මතක තිබ්බ වැඩෝ අද බලමු කීයක් මතක තියේද කියලා. මම මුලින්ම රූප 20 පෙන්වනවා. ඒ ටික හොඳට බලාගෙන වීඩියෝ එකේ ඉස්සරහට යමු. එහෙමනම් මේ රූප 20 බලන්න. වීඩියෝවේ අවසානයේදී කියන්නම් ඔයා මොන වගේ වැඩෙක්ද කියලා. ශ්‍රී ලංකාවේ අංකයේ YouTube නාලිකාව. කියමු බලන්න එහෙමනම් මේ දෙකෙන් මොකද රූපය කියලා. ආ රූපයේ විදිහට පළවෙනි එක කියවනම් හරියටම හරි. මෙන්න දෙවෙනි එක කියමු බලන්න මේකත් හරි පින්තූරය මොකක්ද කියලා. දෙවෙනි එකෙත් හරි පින්තූරේ තමයි ඒ. කියමු බලන්න එහෙමනම් මේකෙ මොකක්ද හරි පින්තූරේ කියලා. වා හරියටම කියවනම් හරි පින්තූරේ තමයි B. ඔන්න එහෙමනම් ඊළඟ එක. මේ කෝච්චි දෙකෙන් මේකෙන් මුලින්ම පෙන්නපු පින්තූරේ තමයි ඒ. ඔන්නේ නිව්යෝක් නගරයේ රූප දෙකක්. මේකෙන් මම මුලින්ම පෙන්නුවේ බී පින්තූරය. එහෙමනම් කියමු මේ පින්තූර දෙකෙන් මොකක්ද කියලා. මම මුලින්ම පෙන්නුවේ මේ දෙකෙනුත් B පින්තූරය. එහෙමනම් කියමු මේ රාත්‍රී අහස එහෙමත් නැත්නම් මිල්ක් වේ එකෙන් මොකක්ද කියලා. මේකෙත් මම මුලින් පෙන්නුවේ B පින්තූරය. එහෙමනම් කියමු මේ දෙකෙන් මුලින්ම පෙන්නුවේ මොකක්ද? මම පෙන්නුවේ ඒ පින්තූරය. මේ දෙකෙන් මොකක්ද මම පෙන්නුවේ? උත්තරේ B කියලා තේරුවා නම් හරියටම හරිය. මේ දෙකෙන් මොකක්ද මම මුලින් පෙන්නුවේ? මේ දෙකෙන් පෙන්නුවේ ඒ පින්තූරය. මේ දෙව කොටස් දෙකෙන් මම මොකද්ද මුලින්ම පෙන්නුවේ? වා හරියට කියවනම් ඒ තමයි හරි උත්තරේ. එහෙමනම් මේකෙත් කියමු බලන්න මොකද්ද කියලා. මම මුලින්ම පෙන්නුවේ B පින්තූරය. මෙතනින් මම මොකක්ද පෙන්නුවේ? මෙතනින් පෙන්නුවේ A පින්තූරය. මේ ටැටූ දෙකෙන් මොකක්ද පෙන්නුවේ? මෙතනින් පෙන්නුවේ B පින්තූරය. එහෙමනම් මේකත් මතකද කියලා බලන්න. ඒ තමයි හරි උත්තරය. මෙතනින් මොකක්ද පෙන්නුවේ? මම පෙන්නුවේ පළවෙනි ජිප් එක. මෙතනින් මොන සිතියමද මම මුලින් පෙන්නුවේ?
මෙතැනනුත් පෙන්නවේ පලවෙනි ඒ සිතියම. මෙතනින් මොකක්ද මම පෙන්නුවේ. උතරේ B කියල තේරුවනම් හරියටම හරි. මේක මතකද බලන්න. බී තමයි හරි උත්තරය. මෙතනින් මං මුලින්ම මොකක්ද පෙන්නුවේ. ඒ තමයි හරි උත්තරය. හරියමනම් ඔබට හොයාගන්න පුළුවන් වුනේ නැත. එවන් නැත්තම් එකත් පහත් අතරද හොයාගත්ත. කියන්න තියෙන්නේ ඔයා හොඳටම මදිහොඳේ. මතකය ඇත්තෙමන. ඊළඟට ඔබේ ලක්ුණු හයත් දහයත් අතරද. එහෙමනම් ටිකක් ඔබට මතකයක් තියෙනවා. ඒ තව මතකයේ ශක්තිමත් කරගන්න ඕන. එහෙමනම් ලකුණු 11ත් 15ත් අතර ලකුණු ගනිපු ඔයා නම් කියන්න දෙයක් නෑ. හොඳ මතක ශක්තියක් තියෙනවා. ඕන දෙයක් හරියට කරන්න පුළුවන්. විභාගයෙම වගේ. ඔබේ ලකුණු 16ත් 20ත් අතර නම් ඔබට තියෙන මතක ශක්තිය ගැන කියන්න දෙයක් නෑ. ඒ තරම් ඔබ ඔබේ මොළෙන් වැඩ ගන්න කෙනෙක්. විභාග ලේසියෙන්ම ජය ගන්න පුළුවන්. මොනවා හරි දෙයක් ඔබට එකපාරින් මතක තියාගන්න පුළුවන්. කියන්න තියෙන්නේ මේ මතකය අඩු කරගන්න නැතුව දිගටම වැඩ කරන්න කියලා. එහෙමනම් ඔබේ මතක ශක්තිය කොහොමද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත්ම අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් අතරමම සමුගන්නවා. ඔබට සුබ දවසක් ආශිර්වාද හෝ වේවා.